කොහොමද ඔයාලා හැමෝටම ඉතින් හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා මං හිතනවා. මට මේ බ්ලොග් එකක් කරගන්න බැරි වුණා සෙනසුරාදාට. ඉතින් මං හිතුවා පුංචි කරුණු කාරණා ටිකක් ඔයාලත් එක්ක කතා කරන්න ඕන කියලා. මං මේ වීඩියෝ එක කරන්න තව ගොඩක් ඉස්සරහට කරන්න හිටපු වීඩියෝ එකක්. හැබැයි මං මේ වීඩියෝ එක ගොඩක් ඉස්සරහට කරන්න හිටපු වීඩියෝ එකක්. හැබැයි මට හිතුණා දැන් මේ සතිය සෙනසුරාදාට බ්ලොග් එකකුත් නැහැ. ඉතින් මං මේ වීඩියෝ එක කරනවා කියලා. මොකද එඩිට් කරන්න වැඩි අවශ්‍ය වෙන්නේ නැති නිසා මේ වීඩියෝ එක කරනවා කියලා. channel පටන් ගන්න ගොඩක් ආසාවෙන් ඉන්නවනේ. ඒ වගේම තමයි දැන් දවස ගානේම අලුත් YouTube channel පටන් ගන්න අය ඉන්නවා. එතකොට YouTube channel එකක් පටන් ගන්න අපිට ස්මාර්ට්ෆෝන් එකක් තිබුණාම හොඳටම ඇති. ඒ වගේම තමයි YouTube channel එකක් පටන් ගන්න කලින් අපි අපේ channel එක ක්‍රියේට් කරන් ඉන්න ඕන. ඒ කියන්නේ අපි මොන වගේ channel එකක්ද පටන් ගන්නේ? මොන වගේ contents වලින්ද අපේ channel එක හැදෙන්න ඕන? හිතමු අපි blogs කරනවා නම් දැන් මම blogs කරන්නේ. නැතිනම් ඔයා මොන හරි educational පැත්තෙන් මොන හරි දෙයක් කරනවා නම් ඔයා ඔයාගේ job එක පැත්තෙන් මොන හරි දෙයක් target කරන්න videos කරන්න පුළුවන්. එතකොට cooking channels කරන්න පුළුවන්. ඔයා beauty session කෙනෙක් නම් ඔයාට පුළුවන් ඒ පැත්තෙන් ඔයාගේ blogs කරන්න. ඒ වගේම තමයි තව මොනවද තියෙන්නේ? ට්‍රැවලින් කරන අය ඉන්නවනේ, ට්‍රැවලින් videos කරන්න පුළුවන්. ඔයා නිතරම travel කරන කෙනෙක් නම් ඔයාට පුළුවන් travel journey එකක් විදිහට ඔයාගේ channel එක කරගෙන යන්න. ඊට අමතරව තව ගොඩක් channels තියෙනවා. ඇත්තටම day vlogs channel, day vlogs කරන channels තමයි ගොඩක්ම තියෙන්නේ. වගේම අපි YouTube channel එකක් පටන් ගන්න කලින් ලංකාව channel වලට වඩා අපි ගොඩක් බලන්න ඕන පිටරට contents. ඒ කියන්නේ යාළගේ contents වලින් අපිට ගොඩක් දේවල් ගන්න පුළුවන්. ඉතින් cooking channel එකක් කරන කෙනෙකුට සාමාන්‍යයෙන් ෆෝන් දෙක තුනක්වත් තියෙන්න ඕන. කැමරාවක් තියෙන්නත් ඕන. channel එකක් පටන් ගන්න හිතන මුල් අවදියේදී කොහොමත් පුංචි පුංචි ornaments ටිකක් මේ තියෙන්නේ අපි ළඟ. අපිට ලොකුවට උපකරණ නැති වෙන්න පුළුවන්. නමුත් ඔයාලගේ තියෙන එක mobile phone එකද, ඔයා call ගන්නෙත් දැන් මට තියෙන්නේ එහෙම. ඉතින් මම මේ හැම දෙයක්ම කරන්නේ මගේ මේ තනි phone එකෙන්. edit කරන්නෙත් මම phone එකේ. ඉතින් ඒක කියවන්නේ ඇත්තටම අපි ඒක කියන්න ලැජ්ජ වෙන්නවත් බය වෙන්නවත් දෙයක් නැහැ. ඉතින් ඔයාට තියෙන විදිහට ඔයා ඒ දේ කරන්න. අනිත් ඒ තමයි වීඩියෝ එඩිට් කරන ඒවා. ඉතින් ওই දේවල් මම අලුතෙන් කියන්න යන්නේ නැහැ. මොකද ඔය හැමෝම කතා කරන මාතෘකා. ඉතින් ගොඩාක් වීඩියෝ ඔයාලට YouTube එකේ අපි ඉන්නවනේ ගොඩක් YouTube එකේ හැම දෙයක් ගැනම උගන්වන channel කිහිපයක් තියෙනවනේ. ඉතින් ඒ channel වලට යන්න SL Academy. එතකොට තව තියෙනවනේ මට නම් මතකත් නැහැ. මම පල්ලෙහා description box එකේ දාන්න. ඉතින් යාළගේ ගොඩාක් videos තියෙනවා. ඒවා බලන්න. ඒවා බලලා කොහොමද මේ settings පැත්තේ කොහොමද වැඩ කරන්න ඕන කියන විදිහ ඔයා ඒ වීඩියෝස් සරහා ඉගෙන ගන්න. ඉතින් ඇත්තට මම නම් ඔය කිසිම දෙයක් ඒ වීඩියෝස් බැලුවා නොබැලුවේ නැහැ. ඇත්තට මේ වලින් අපිට ගන්න පුළුවන් ආදර්ශ ගොඩයි. අදටත් මම SL Academy එකේ අලුත් අප්ඩේට් මොනවා හරි තියෙනවා නම් අනිවාර්යෙන් බලනවා. මොකද මට notification එකක් එනවා ඒ මල්ලි වීඩියෝ එකක් දාපු ගමන්. ඉතින් ඇත්තටම ගොඩක් දේවල් ඉගෙන ගන්නවා නැත්තේ නැහැ. මොකද අපිත් මේක ඉගෙන ගමින් යන ගමනක්නේ. ඉතින් YouTube channel එකක් පටන් ගන්න ඕඩ පුළුවන්. දැන් මං වගේ ගෙදර නිකන් ඉන්න බැරි කමට පටන් ගන්නවත් පුළුවන්. නැතිනම් අමතර ආදායමක් විදිහට පටන් ගන්නත් පුළුවන්. අමතර ආදායමක් විදිහට පටන් ගන්නව නම් ඔයා හිම පටන් ගන්න හිතාගෙන ඉන්නව නම් ඔයාට සෑහෙන්න මේ වෙනුවෙන් කැපවීම කරන්න වෙනවා. කාලේ කැප කරන්න වෙනවා. එතකොට ඔයාට මහන්සි වෙන්නත් වෙනවා. දැන් මං කියුවා cooking channel එක. cooking channel එකක් කරනකොට අපේ ලංකාවේ විතරක් නෙමෙයි පිටරට audience පවා අපේ channel එකට ආකර්ෂණය කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔයා අමතර ආදායමක් විදිහට channel එකක් පටන් ගන්නව නම් මං අර කිව්වා වගේ ගොඩක් කැප වෙන්න ඕන, කාලය වැය කරන්න ඕන සහ පිටරටවල වල YouTube channel කරන, cooking channel කරන ඒ අයගේ අදහස් අරගන්න, එයාලගේ contents ගැන බලන්න. අනිත් එක තමයි මෙහෙමයි. අපිට මේ YouTube channel එකක් පටන් ගන්න බෑ මේ අනිත් videos බලන්න නැතුව. YouTube channel එකක් පටන්ගෙන ටික කාලයක් යනකොට ඔයාට පුළුවන් ඩොලර් උපයන්න. හැබැයි ඒක එක පාරට කරන්න බෑ. කෙටි කාලීනව කරන අයත් ඉන්නවා සෑහෙන්න මහන්සි වෙලා. YouTube channel එකකින් ආදායමක් උපයන්නේ කොහොමද කියන එකත් ඔයාලට පුළුවන් YouTube එකේම ගොඩාක් videos තියෙනවා, ගොඩාක් අය contents කතා කරලා තියෙනවා. මුලින්ම ඔයා එයාලගේ targets දෙකක් complete කරන්න ඕන. ඒ targets දෙක achieve කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් monetization අරගෙන YouTube එක හරහා ඩොලර් උපයන්න. ඉතින් ඒකට ඔයා කරන්න ඕන YouTube channel එකක් පටන් ගත්ත දවසේ ඉඳලාම ඔයා හොඳ contents දෙන්න ඕන viewersට. එතකොට ඔයාගේ contents හොඳ නම් අනිවාර්යයෙන්ම ඔයාව subscribe කරයි, දිගටම අත් එක්ක රැඳිලා ඉඳීවි. මේ විදිහට යනකොට ඔයා අනිවාර්යයෙන්ම subscribers ලා 1000ක් සම්පූර්ණ කරගෙන ඉන්න ඕන. ඒ වගේම තමයි ඔයාගේ YouTube channel එකේ watch hour 4000ට වඩා වැඩි වෙන්න ඕන. ඒ කියන්නේ ඔයාගේ එක වීඩියෝ එකක් නරඹන වාර ගාන 90 තමයි ඔයාගේ watch hour හැදෙන්නේ. ඉතින් ඔයා වීඩියෝ දාන ප්‍රමාණය මත තමයි ඒක තීරණය වෙන්නේ. ඔයාත් දැන් ඔයා අද වීඩියෝ channel එක පටන් අරගෙන සතියකට එක වීඩියෝ එකක් ගන්න දානකොට ඔයාව කට්ටිය අඳුරන්නේ නැහැනේ කවුද කියන එක. හැබැයි ඔයා කට්ටිය අතරට යන්න නම් ඔයාගෙම කියලා ඔඩියන්ස් එකක් හදාගන්න නම් ඔයා
අඩුම තරමේ සතියට වීඩියෝ 3ක්වත් දාගන්න ඕන. ඉතින් ඕක ගොඩාක් අය දැන් හරි ඉක්මනින් තමන්ගේ ගමන යන්න හිතාගෙන channel එකක් පටන් ගන්න අය දවස කාලෙම vlogs දාගලා දවස කාලෙම වීඩියෝ දදා එයාලගේ audience එක එයාලා හදා ගන්නවා. ඉතින් ඒක මම ඒකයි කිව්වේ. ඔය අමතර ආදායමක් විදිහට මේක පටන් ගන්නවා නම් ඔයාට ලොකු කාලයක් කැප කරන්න වෙනවා සහ ඔයාගේ ශ්‍රමය අනිවාර්යයෙන්ම ගොඩක් අය කරන්න වෙනවා. හරි. දැන් YouTube channel එකක් පටන් ගන්න විදිහ නෙමෙයි මම කතා කරන්නේ. මම ඒ කිව්වේ channel එකක් පටන් ගන්න අලුතෙන් පටන් ගන්න ඉන්න අය සහ පටන් ගත්ත අය ඉන්නවනේ. ඉතින් යා අනිවාර්යයෙන්ම subscribers ලා 1000 වගේම ඔච්චර 4000 සම්පූර්ණ කරන්න ඕන. ඉතින් ඔයාගේ videos වල අංක 1. ඔයාගේ videos වල quality එක ගොඩක් වැඩි වෙන්න ඕන. ඔයාගේ video එකක් බලන අය වෙනම ලෝකයකට අරගෙන යනවා නම් ඇත්තටම ඔයා ඔයාගේ වීඩියෝ එක හොඳටම කරලා. ඉතින් ඒක තමයි අංක 1 ඔයාගේ වීඩියෝස් වල ක්වොලිටි එක අනිවාර්යයෙන්ම තියෙනවා. ඉතින් මේ වගේ ගොඩාක් දේවල් තියෙනවා, ගොඩාක් පැතිකඩ තියෙනවා කතා කරන්න. නමුත් මම අද කතා කරන්නේ ඒ කිසිවක් නෙමෙයි. YouTube channel එකක් පටන් ගත්තට පස්සේ කොහොමද අපි YouTube channel එකක් කරගෙන ඒ channel එක ඇතුලේ හැසිරෙන්න ඕන කියන එක. මෙහෙමයි මම මගේ ජීවිතේ දැන් මේ අවුරුදු 1.5ක් වෙන මම channel එක පටන් අරගෙන channel එක පටන් ගත්තා ඉඳලම මම අනිත් channel ගොඩක් බලන්න ගත්ත කෙනෙක්. සහ මම දැක්කා කීප දෙනෙක් තාමත් ඉන්නවා channel අතරට ගිහින් මේ දැන් මගේ channel එකට ඇවිල්ලා තව කෙනෙක්ට බනිනවා, තව channel එකකට ගිහින් මගේ channel එකට බනිනවා. ඒ වගේ කීප දෙනෙක් ඉන්නවා. මෙහෙම දෙයක් තියෙනවා channel දැන් ඔයා අලුතෙන් channel එකක් පටන් ගත්ත කෙනෙක් නම් ඔයා ටික ටික ඔයාගේ ඔයා අප්පෙවි ඔයා ඉස්සරහට යනවා නම් ඔයාට පොඩ්ඩක් පිටිපස්සෙන් හරි පැත්තෙන් හරි එක්කෙනෙක් දෙන්නෙක් ඉන්න පුළුවන් ඔයාගේ කකුලෙන් අදින. හැබැයි ඔයා ඒකොල්ලොන්ට කකුලෙන් අදින ඉඩ දීලා බලාගෙන ඉන්න එපා. හැබැයි එයාලත් එක්ක ආගියු කරන්න යන්නත් එපා. මම මේ අලුතෙන් YouTube channel පටන් ගත්තා ඔයාලට කියන්නේ. ඒ වගේම තමයි ගොඩක් ඉස්සරහට යද්දි තමයි මේ ප්‍රශ්නේ එන්නේ. viewers ලා වැඩි වෙනකොට, subscribers ලා වැඩි වෙනකොට එයාගේ ගමන හරි නිර්මාණශීලීව ඉස්සරහට යනකොට මේ ප්‍රශ්නේ එන්න පුළුවන්. ඒ වගේම තමයි YouTube channel ගත්තම ගොඩාක් අය කරන්නේ එකම දේ. එකම දේ වෙන්න පුළුවන්. නමුත් ඉදිරිපත් කරන විදිහ ගොඩාක් වෙනස් වෙන්න පුළුවන්. මොකද දැන් අපි හිතමු day vlog එකක් කරනවා. ගොඩක් වෙලා day vlogs කියන දේ ගොඩාක් අයට එකම විදිහ. බබාලින් අයගේ morning routine එක ටිකක් එකම වගේ වෙන්න පුළුවන්. ඉතින් ඒක ඔක බලන අය ගොඩක් වෙලාවට වැරදියට තේරුම් ගන්නවා. අරයා කරන දේම තමයි මෙයා කරන්නේ. මේ channel එකේ තියෙන්නේ අරකමයි කියලා. ඔන්න කමෙන්ට්ස් දාන්න පටන් ගන්නවා. ඒ වෙලාවට කිසිම වෙලාවක ඔයා කලබල වෙන්න එපා. එයාලට අතිතරමක් කමෙන්ට්ස් දාන්න දෙන්න. එතකොට දැන් ඊයේ ඒ channel එක බලලා ඔයාගේ channel එක අද අලුතෙන්ම බලන කෙනෙක් තමයි ඔය ප්‍රශ්නේ ඇති කරන්න මූලිකම වෙන්නේ. තව දෙයක් තමයි channel අතර ප්‍රශ්න ඇති කරන අය මතුවෙන්න පුළුවන් ටික ටික ඉස්සරහට යනකොට. ඔයාලට මතක ඇතිනි පහුගිය කාලෙත් ගොඩාක් ලොකු subscribers ලා ප්‍රමාණයක් ඉන්න ඉහළ මට්ටමේ තියෙන channel දෙකක් අතර පවා මේ වගේ ප්‍රශ්න ඇති වුණා. ඇති වුණා නෙමෙයි අතර මේ ප්‍රශ්න ඇති කරා. ඉතින් ඒක ඇත්තම මේ viewers ලාද නැත්නම් ওই ප්‍රශ්න ඇති අතවදියක් තමයි ওই ප්‍රශ්න ඇති කරන්නේ නැහැ ඉන්නව නේද? කවදාවත් ඔය channel දෙකම subscribe නොකරපු අය වෙන්න පුළුවන්. කිසිසේත්ම මේ channel එක channel එකක්වත් subscribe කරලා නැහැ. නමුත් අර එතනින් මෙතනට පැනපැන මෙතනින් එතනට පැනපැන comment දාලා යනවා. ඉතින් බලන්න ඒක කොච්චර නරක වැඩක්ද කියලා. මෙහෙමයි දැන් ඔයත් එහෙම කෙනෙක් නะ. ඔයත් දැන් මේ මගේ වීඩියෝ එක බලන අය සමහර විට ඒ බලන අය අතරේ ඉන්න පුළුවන් දෙතුන් දෙනෙක්. ඔය මං කියන දෙතුන් දෙනා, ඒ කියන්නේ මං කියන වර්ගයේ දෙතුන් දෙනෙක් ඉන්න පුළුවන් channel අතරේ ගිහිලා ප්‍රශ්න ඇති කරන්න බලාගෙන. ඕනම channel එකක කරන දෙයක් තව channel එකක කරන්න පුළුවන්. එහෙම කරාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ඒක එයා ඉදිරිපත් කරන විදිහ තමයි වෙනස් විය යුත්තේ. මොකද එයා ඒක ඒවි කොපි කරනවා කියන එක මොකද්ද? අපි දැන් exam එක copy කරනවා කියන්නේ අනිහා පැත්තේ ළමයා ඒ ප්‍රශ්නිකට ඒ ලියන උත්තරේම අපේ paper එකේ ලියනවා නම් අන්න ඒකම තමයි copy කියන්නේ. ඉතින් ඕක බලන අය බුද්ධිමත්ව තේරුම් ගන්න ඕන දෙයක්. ඔයා channel එකකින් channel එකට ගිහින් ඔයාගේ අදහස් ප්‍රකාශ කරන්න එක ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒ කෙනාට හානියක් නොවන විදිහට. අනිත් එක තමයි දැන් ඔයාව කවුරුත් අඳුරන්නේ නැහැනේ. ඔයා photo එකක් දාන් ඉන්න අයත් ඉන්න පුළුවන් සමහර වෙලාවට. ගැහැණු නම් වලින් ඉන්නවා පිරිමි අය, පිරිමි නම් වලින් ඉන්නවා ගැහැණු අය. ගොඩක් වෙලාවට පිරිමි නම් වලින් ඉන්න ගැහැණු අය තමන්ගේ හස්බන්ගේ, හරිය නැත්නම් අයියාගේ, මල්ලිගේ ඔය වගේ කමෙන්ට්ස් වලින් ඉන්නේ කමෙන්ට්ස් දාන්න ඇවිල්ලා. ඉතින් අපි දන්නේ නැහැ කවුද කමෙන්ට් කරන්නේ කියලා. YouTube channel කරන අය බුද්ධිමත් වෙන්න ඕන සහ හදවතින් තීරණ ගන්න යන්න එපා. මෙයා මේ මට තවත් එක subscriber කෙනෙක් විතරයි. මම දන්නේ නැහැ මෙයා මාව subscribe කරලාද කියලා. මෙයා මට එක view කෙනෙක් විතරයි, මගේ channel එක බලපු කෙනෙක් විතරයි කියන සීමාවෙ ඉඳගෙන ඔයා
ඒත් එක්ක අනවශ්‍ය විදිහට බැඳීමක් ඇති කරගෙන යන්න හොඳ නැහැ. ඒ වගේම තමයි ඔයා කාගේ හරි ඔයා channel බලන කෙනෙක් නම් ඔයා channel බලන කෙනෙක් නම් ඔයා view කෙනෙක් වෙන්න පුළුවන්. ඔයා ඒ channel එක subscribe කරලා තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. සමහර විට ඔයා ඔයා එයාගේ channel එක subscribe කරන්නේ නැතිව එයාගේ videos බලන කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට ඔයා ඇයි මේ video එක බලන්නේ කියන එක මුලින් කල්පනා කරන්න ඕන. මොකද videos දැන් මම video එකක් දැම්මත් මගේ video එක බැලුවත් එකයි නැත්තත් එකයි. මට viewersලා හිටියත් එකයි. දැන් මට එක මගේ video එක එක්කෙනෙක් හරි බලනවා නම් එක්කෙනෙක් හරි බලලා මේ video එක තුළින් මොනවා හරි එයාගේ ජීවිතේ ගන්න පුළුවන් මොනවා හරි දෙයක් ගන්නවා නම් මට ඒක තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් ඔයා කාගේ හරි video එකක් බලනවා නම් ඒ video එක තුළින් ඔයාගේ ජීවිතේට ගන්න පුළුවන් මොනවා හරි දෙයක් තියෙනවා නම් ඒක අරගෙන ඒ වීඩියෝ එක ඉදිරිපත් කරපු කෙනාට ඔයා ස්තුතිපූර්වක වෙන්න. එතනින් එහාට අනේ ඔයා තමයි හොඳම කෙනා. ඔයා අරයට වඩා හොඳයි. ඔයා ඔයා තමයි මේක මේ විදිහට කරපු එකම කෙනා කියලා කවදාවත් ඒ අර ඒ වගේ කමෙන්ට්ස් දාන්න එපා. මමත් කැමති නැහැ මගේ channel එකෙත් කවුරුත් දානවට. ඇත්තටම මගේ channel එකේ එහෙම දාන අය කීප දෙනෙක් ඉන්නවා. නමුත් මම මුකුත් කියලා නැහැ. මොකද තව channel එකකට blame කරලා නෙමෙයි නේ ආයේ comment එක දාන්නේ. ඉතින් ඒක නිසා දැන් මම දැන් මට පහුගිය දවස්වල මගේ channel එකේ තව channel එකකට බැනගෙන ආව කෙනෙක් මම යාව hidden කරා. මොකද අපිට YouTube එකේ දීලා තිනවා remove option එක දීලා තිනවා. එතකොට hidden option එක දීලා තිනවා. ඔයාලට පුළුවන් hidden option එකට ගිහිල්ලා ඒ අනවශ්‍ය විදිහට comment කරන අයව hidden කරන්න. ඒ කියන්නේ එයා hidden කරනවා කියලා කියන්නේ ඊට පස්සේ එයා ඔයාගේ channel එකේ කොච්චර comments දැම්මත් වෙන අයට පෙන්නන්නෙත් නැහැ. ඔයාට පෙන්නන්නෙත් නැහැ. නමුත් එයා comment කරනවා. එයා හිතන්නේ දැන් එයාට පෙන්නනවනේ එයා හිතන්නේ දැන් අනිත් අයත් දකින්නවා කියලා. ඉතින් අපිට YouTube එකෙන් ඔය ඔප්ෂන් දෙකක් දීලා තියෙනවා. එක්කෝ එයා රිමූව් කරන්න ඕන. ඒ වගේම තමයි කීවර්ඩ්ස් දාන්න අනිවාර්යයෙන්ම channel කරන අය. මොකද ඔය සමහර ලාවට මේ අසභ්‍ය වචන වලින් බණින් ඉඩකඩ තියෙනවා. ඉතින් මේ වගේ වචන වලින් බණීවි කියලා හිතලා ඒ වචන ටික ටැග් කරලා කීවර්ඩ්ස් හදාගන්න. එතකොට ඔයාට ඒ වගේ වචන වලින් බැන්නම ඒ කමෙන්ට්ස් එන්නේ නැහැ. ඉතින් මම ඇත්තට මේ කෙනාව හින් කරා. ඉතින් එයා මන් දන්නේ එයා තාමත් කමෙන්ට් දානවාද කියලා එක channel එකකට බැනගෙන තමයි ආවේ. ඉතින් ඒක මං කවුරු හරි දකින්නත් ඇති ඒක. මොකද මෙහෙම හැමෝම ඉතින් අර Facebook එකේ වගේ විතරම ඕකේ ඇඳිලා ඉන්නේ නැහැනේ Facebook එකේ නම් කමෙන්ට් එකක දැන් තමන් මොකක් හරි post එකකට comment එකක් දැම්මහම ඒ post එකට විනාය comments දැම්මත් notification එකක් එනවා. නමුත් ඉතින් YouTube එකේ එහෙම වෙන්නේ නැහැනේ. එතකොට දැන් මම දැන් ඔයා ඔයා මගේ channel එකේ comment එකක් දාලා ඔයාගේ comment එකට reply එකක් දැම්මොත් ඒක පෙන්නනවා. නමුත් මගේ channel එකට දාන අනිත් comments මොනවද ඒවා ඔයාට යන්නේ නැහැනේ. ඔයා අවිල්ල බැලුවොත් තමයි ඔය පෙන්නන්නේ. ඉතින් මටත් එහෙම අත්දැකීම් තියෙනවා. මමත් මේ channel එක පටන් අරගෙන දැන් අවුරුදු එකමාරක් වෙනවා. දෙතුන් දිනක් එහෙම හිටියා. නැත්ති නැහැ අපි ටික ටික ඉස්සරහට යනකොට අපි මොනවා හරි මේ content එකක් ගැන කතා කරාම ඕක තව channel එකක තියෙන්න පුළුවන් මීට අවුරුදු දෙකකට කලින් කරපු channel එකක. නමුත් එයත් ඒක වෙන කොහෙන් හරි channel එකක තිබිලා තමයි යත් කරන්නේ. යාගේ විදිහට. නමුත් මමත් කරන්නේ එතකොට මගේ විදිහට. තව ගොඩාක් channels තියෙනවා. එයාලා මේ දේවල් කරන්නේ තව channels වලින් අරගෙන ඒ තමන්ගේ විදිහට හදාගෙන තමන්ට ගැළපෙන දේ. ඉතින් අනිදි තමයි මමත් මගේ channel එකේ මට කරන්න පුළුවන් දේවල් විතරයි මම ඔයාලත් එක්ක share කරගන්නේ. අනිත් එක මගේ ජීවිතයේ තියෙන අත්දැකීම් තමයි මම ගොඩක් වෙලාවට ඔයාලත් එක්ක share කරගන්නේ. ඒ වගේ මගේ daily routines ගැන මම උයන්නේ කොහොමද උයන විදිහ දැන් මගේ උයන විදිහ ගොඩක් වෙනස්. ඉතින් ඒකට ආස කරන අය ඉන්නවා. මොකද මම ඔය gedara උයන විදිහම තමයි ඔයාලට පෙන්නන්නේ. ඒ වගේම තමයි මට කතා කරන්න බැරි මාතෘකා තියෙනවනේ. ඒව මගේ ජීවිතේට අදාළ දේවල් නෙමෙයි. මොකද මම කොච්චර ඒවා කතා කරන්න උත්සාහ කරත් මට මම ඒක කරන්නේ නැති නිසා ඇත්තටම මම ඉතර කරන්නේ බොරුවක් නේද? ඒකට ඒ නිසා මට ඒක කොහොමත්ම කතා කරන්න බෑ. ඉතින් ඒක නිසා මම ඉතරම උත්සාහ කරන්නේ මගේ ජීවිතේට ගැළපෙන දෙයක් නම් මම කරන දෙයක් නම් ඒක මට හොඳට කතා කරන්න පුළුවන්. මම කරන්නේ නැති දෙයක් මට ඒක කතා කරන්න බෑ. ඇත්තම කියනවානේ. ඉතින් ඒක නිසා ඔයත් අලුතෙන් YouTube channel එකක් පටන් ගන්න කෙනා ඔයා තවයේගේ කන්ටෙන්ට්ස් ඒ විදිහම කතා කරන්න යන්න එපා. ඔයා ඒව අනුගමනය කරන්නේ නැත්නම් ඒ කියන්නේ ඔයාගේ ජීවිතයේ ඒක එක්ස්පීරියන්ස් එකක් නෙමෙයි නම් ඔයා ඒක කතා කරන්න යන්න එපා. දැන් අපි හිතමු ස්වයං රැකියාවක් ස්වයං රැකියාව ගැන කතා කරනවා. මට ස්වයං රැකියාව ගැන කතා කරන්න කියලා කමෙන්ට්ස් ආව ගොඩක් අයගේ. හැබැයි ඉතින් මම ඒ ගැන කතා කරන්න යන්නේ නැහැ. මොකද මම ස්වයං රැකියාවක් කරන්නේ නැහැනේ. ඇත්තට මම හස්බන්ඩ් ව්‍යාපාරයක් කරනවා. ඉතින් ඒකට මම මගෙන් දායකත්වය ලැබෙනවා. තව ඕන දැන් මම මේ ළඟදී ඉඳගෙන ඕන මම පුංචි පුංචි බිස්නස් ටිකක් කරනවා. තාම මම ඒක පබ්ලිෂ් කරන්න ගියේ නැහැ. ඉතින් සමහර අය නම් දන්නවා ගොඩක් අය. ඉතින් ඒ සම්බන්ධතාවක් උනේ නැහැ තාම මේක. මම ඒක මට ආස නිසා සහ හස්බන්ඩ් උදව් කරන නිසා තමයි මම ඒක කරන්න ගත්තේ. ඉතින් මට තාම අත්දැකීම් නැහැ ඒක නිසා. අනිත් එතකොට මට කොහෙත්ම බෑ සම්බන්ධතාව ගැන කතා කරන්න. හැබැයි සම්බන්ධතාව ගැන පුංචි ටිප්ස් ටිකක් මට දෙන්න පුළුවන්. එතනින් එහාට මේ දේවල් ගැන ගැඹුරින් කතා කරන්න මම කැමති නැහැ.
අන්න ඒ වගේ මං මට ගැළපෙන මාතෘකා විතරයි ඔයාලත් එක්ක කතා බහ කරන්නේ. ඉතින් මම නිතරම කියනවා වගේ මම අත්දැකීම් අරගන්න ගමන් තමයි තාම මේ ගමන යන්නේ. කිසිම හදිස්සියක් නැහැ මම මගේ පාඩුවේ හිමින් යන ගමන. හරි. දැන් මං කීකේ හිටියේ දැන් ඔයත් ඒ විදිහට channel එකෙන් channel එකට ගිහිල්ලා එක එක නරක comments කරනවා නම් තව channel එකකට බණිනවා නම් ඇත්තටම ඔයා කල්පනා කරලා බලන්න ඔයා ඉන්න තැන කොතනද කියලා. ඔයාගේ ප්‍රතිරූපයට ඔයා විසින්ම හානි කරගන්න එකක් තමයි වෙන්නේ. මොකද ඔයාව කවුරුත් අඳුරන්නේ නැහැ. ඔයා හිත ඔයා හැම හිතාගෙන තමයි ඒවා comments දාන්නේ. මාව කවුරුත් අඳුරන්නේ නැහනේ. මම profile picture එකක් දාලත් නැහැ. මගේ නමත් මං වෙනස් කරගෙන ඉන්නේ. ඔය විදිහට හිතාගෙන තමයි ඔයා මේ ඔය විදිහට channel එකකින් channel එකට ගිහිල්ලා බලන්නේ. නමුත් ඔයා නොදැනුවත්වම ඔයා ඔයාටම අපහාස කිරීමක් තමයි කරගන්නේ. ඔයාගේ ප්‍රතිරූපයම ඔයා විනාශ කරගන්නවා. ආගික comment එකකින් දෙකකින් ඒ channel කරන අයට ඒක අපහාසයක් වෙන්නේ නැහැ. ඒක අවනම්බුවක් වෙන්නේ නැහැ. මොකද එයා කරන්නේ මොකද channel YouTube channel එකක් කරන කෙනෙකුට ඇත්තටම බොරුවට නඟපාන්න බැහැ. එයාගේ ජීවිතයේ ඇත්ත දේවල් තමයි එයා පෙන්වන්නේ. මොකද බොරු දේවල් පෙන්වලා එහෙම අර වීඩියෝ කරන්න බෑ. ඒක channel එකක් කරන කෙනෙක් දන්නවා. ඉතින් අර ඕක දැන් ගොඩක් අය කියනවනේ ආර්යා බොරුවක් කරන්නේ. යා එහෙම නෙමෙයි ජීවත් වෙන්නේ. එයා මෙන්න මෙහෙමයි ජීවත් වෙන්නේ. ওই විදිහට කියන අය ඉන්නවනේ. ඉතින් ඔයත් ඒ විදිහට comment කරන කෙනෙක් නම් ඇත්තටම ඔයා ඒ channel එකකට ගිහිලා දාන comment එකකින් ඒ channel එක කරන කෙනාගේ ප්‍රතිරූපෙවත් එයාට හානියක්වත් වෙන්නේ නැහැ. ඔයා ෆොටෝ එකක් දාගෙන දාන්න නැතුව ඔයාගේ account එකකින් ඉන්න පුළුවන්. ඔයාගේ සමහරට ඔයාගේ නමත් නෙමෙයි වෙන්න පුළුවන්. හැබැයි ඔයානේ ඔයා දන්නවා ඔයා තමයි මේ comment කරන්නේ කියලා. එතකොට ඔයාගේ ප්‍රතිරූපයට හානි කරගන්නේ ඔයාමයි. මේ channel එකෙත් ඉන්නවා නම් එහෙම කවුරු හරි කරුණා කරලා ඒ කරන වැඩි නතර කරන්න. මොකද ඒක ඇත්තටම හොඳ දෙයක් නෙමෙයි. Taman tamanටම කරගන්න මහ නරකම දෙයක්. අශෝබනම දෙයක්. ඒ කිසිම වෙලාවක දෙපිරිසක් අතර හව දෙදෙනෙක් අතර ගැටුමක් නිර්මාණය කරන කෙනෙක් බවට පත් වෙන්න එපා ඔයා. ඒක ඇත්තටම මහා පාප කර්මයක්. වගේම තමයි ඔයා හිතලා බලන්න ඔයාගේ ජීවිතයේ තියෙන තැන කොතනද කියලා. මම දන්න එක්කෙනෙක් ඉන්නවා. එයා මම සහ තව කෙනෙක් අතර ප්‍රශ්න ඇති කරා. පහුගිය කාලේ ඇති කරා. නමුත් එයාගේ ජීවිතේ තියෙන්නේ කොතනද කියන කාරණාවත් එයා දන්නේ නැහැ. ඒක තමයි ඇත්ත කතන්දරේ. ඉතින් ඒක නිසා ඒ වගේ තව ගොඩක් දේ මම ඉගෙන කතා කරන්න යන්නේ නැහැ වැඩිය. ඉතින් ඉගෙන කතා කරන්න යන්නේ නැහැ මේ මීට වඩා. මොකද ඒ අවශ්‍ය කෙනා දන්නව ඇති යාගේ ජීවිතේ කොතනක් තියෙන්නේ කියන එක. මොකද ඔය තනින් තැනට බැන බැන යන මිනිස්සු සර්ව සම්පූර්ණ මිනිස්සු නෙමෙයි. අපිත් සර්ව සම්පූර්ණ නැහැ. අපිටත් තියෙන අඩුපාඩු තියෙන පුළුවන්. අපේ රතන පෙරදි වෙන්න පුළුවන්. මේ ලෝකේ කිසිම කෙනෙක් සර්ව සම්පූර්ණ මිනිස්සු නැහැ. ඉතින් ඔය කමෙන්ට්ස් දාන අයත් එහෙමයි. ඊට වඩා එයාලගේ ජීවිතේ අඩුපාඩු තියෙන්න පුළුවන්. අපේ ජීවිතවලට වඩා අඩුපාඩු තියෙන්න පුළුවන්. channel එකක් කරගෙන ඉස්සරහට යනකොට ඔයාගේ වටෙත් ඔය වගේ එක්කෙනෙක් දෙන්නෙක් ඇති වෙන්න පුළුවන්. ඔයා කොයිම වෙලාවකවත් කලබල වෙන්න එපා. එයාලත් එක්ක ආගිය කරන්න යන්නත් එපා. ඒ එයාලගේ ජීවිතේ, එයාලා හිතන විදිය, එයාලට ළඟා කරගන්න බැරි දේවල් ඔයා ළඟා කරගන්නකොට ඒක එයාලට බලාගෙන ඉන්න බෑ. එතකොට තමයි එයාලගේ අර කොච්චර හොඳින් පිටින් මූණ හොඳ මූණ පෙන්නවා ඇතුලේ ඉන්න අමනුස්සකම් අමනුස්සයා එළියට එන්න පටන් ගන්නවා. ඒක තමයි ඇත්ත කතාව. ඒ නිසා YouTube channel එකක් කරනකොට අනිවාර්යයෙන්ම හිත හය කරගන්න ඕන. ඕනිම මඩ ප්‍රහාරයක්, ඕනිම ගල් ප්‍රහාරයක් වදින්නේ නැතිව තමන්ගේ ඇඟේ වදින්නේ නැතිව අල්ලලා විසි කරන්න පුළුවන් වෙන විදිහේ හොඳ ගස් තියෙන කෙනෙක් වෙන්න ඕන ඔයා. නැතිනම් ඔයාට මේ ශේෂ්ත්‍ර රැඳිලින්න හරි අමාරුයි. ඒ වගේම තමයි ඔයා YouTube channel එකක් කරනකොට දැන් අර මං කිව්වාගේ ඔයාගේ channel එකෙත් කාට හරි channel එකකට බණිනව නම් ඒ කෙනාව දෙවරක් හිත අයින් කරලා දාන්න. හිඩන් කරලා දාන්න. ඔයා යත් එක්ක එකතු වෙලා ඒ අදාළ channel එකට බණින්න යන්න එපා. එතකොට ඔයා වඳුරනවනේ අය කට්ටිය. ඒ comments දාන කෙනා වඳුරන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් ඔයා වඳුරනවා. ඔයා ගොඩාක් අය අතරට ගිහිලා ප්‍රසිද්ධ කෙනෙක් වෙන්න පුළුවන්. ඒක නිසා ඔයාගේ ප්‍රතිරූපයට වචනකින්වත් හානි කරගන්න එපා. අනිදී තමයි කාටවත් නම කියලා හැම වණින් යන්නත් එපා. පුළුවන් තරම් තමන්ගේ පාඩුවේ මේ ගමන යන්න. ඒක මම උනත් හරිම හිමින් බොහෝම සාමකාමීව යන ගමනක් මේම. මට කිසිම තරඟයක් නෑ කාන්ත එක්කවත්. මේක තරඟ බිමක් නෙමෙයි. මේක තරඟ බිමක් කරන්නේ ඔය අනවශ්‍ය විදිහට channel වලට ඇවිල්ලා comments දාන අය. ඒගොල්ලෝ තමයි channel කරන අය අතරේ මේ තරඟයක් කියලා දෙයක් ඇති කරන්නේ. ඉතින් ඒ වගේම තමයි channel කරන අය බුද්ධිමත් වෙන්න ඕන. විශේෂයෙන්ම අලුතින් channel පටන් ගන්න නංගිලා ඉන්නවා නම් එයාලා ගොඩක් බුද්ධිමත් වෙන්න channel එකක් කරගෙන යනකොට තව කෙනෙක් එක්ක තරඟ කරන්න යන්න එපා. ආ මං අරයට වඩා කොහොම හරි views ගන්නවා, අරයට වඩා කොහොම හරි subscribers ලා වැඩි කර ගන්නවා, මං එයාට වඩා හොඳ contents කොහොම හරි කොහෙන් හරි හොයාගෙන ඉදිරිපත් කරනවා. ඒ විදිහට ඔයාගේ මනස ව්‍යාකූල කරගන්න එපා. මේක හරි ලස්සන තැනක්. මේ ලස්සනට යන්න ඕන ගමනක්. ඉතින් අර හිත අවලස්සන මිනිස්සුන්ව ඔයාගේ channel එක වටේ එකතු කරගන්න එපා. ඔඩියන්ස් එකේ ඉඳීවි ඒක අපිට ප්‍රශ්නයක් නැහැ. නමුත් දිගින් දිගටම ඔයාගේ channel වලට එහෙම හිත අවලස්සන කෙනෙක් ඇවිත් ඔයාගේ
channel එක කැත කරන්න උත්සාහ කරනවා නම් ඒ කෙනාව සම්පූර්ණයෙන්ම කපා හරින දෙවරක් හිතන්න එපා. ආගේ ජීවිතේ ඇතුළෙත් එහෙම කවුරු හරි ඉන්නවා නම් එයාවත් අයින් කරලා දාන්න. YouTube channel කියලා කියන්නේ ඇත්තටම හරිම ලස්සනට කරගෙන යන්න ඕන දෙයක්. මිනිස්සුන්ට අපි දෙයක් ලෝභ නැතිව දෙන්න ඕන තැනක් මේක. ඒ වගේම තමයි ගොඩක් අය ඔළුවේ ප්‍රශ්න තියාගෙන මනස සූපත් වෙන්න හිතාගෙන තමයි YouTube channel බලන්නේ. ඉතින් එහෙම බලන්න ආවම අපි එයාලා වෙනුවෙනුත් දෙයක් කරන්න ඕනනේ. අපි ඉදිරිපත් කරන විදිහ සහ අපි කතා කරන විදිහ, අපි බෑක්ග්‍රවුන්ඩ් මියුසික් දාන විදිහ ඉඳලා පවා අපි ගොඩාක් රිලැක්සින් කරගන්න ඕන. අපි ඩේ බ්ලොග්ස් කරන අය නම් ඉතින් නිතරම අනවශ්‍ය විදිහට කික්කිනාට බැන බැන මේ විදිහට channel කරන්න එපා. පුළුවන් තරම් සාමකාමී විදිහට වාගේ YouTube channel එක පවත්වාගෙන යන්න. එතකොට ඔයා කොච්චර හිමින් ගියත්, ඒ කියන්නේ හදිසි වෙන්න එපා. එකෙක්කෙනාගේ ආරයා මේ මට බලා ඉස්සරහට එනවා, මට පස්සේ channel එක පටන් ගන්නට දැන් එයා ගොඩාක් ඉස්සරහට ගිහින් කියලා නිතරම ඔයාගේ හිතට ඔයාගේ ඔළුවට ඒක මානසික පීඩනයක් කරගන්න එපා. ඔයා ඔයාගේ පාඩුවේ ගමන යන්න. ඔයාට viewers ලා එනවා නම් ඒවි, subscribers ලා හැදෙනවා නම් හැදේවි. අනිත් ඒ තමයි කාලෙන් කාලට algorithm එක views වැඩි කරනවා. කාලෙකට මේ මට views වැඩි වෙන්න පුළුවන්, තව කෙනෙකුට views අඩු වෙන්න පුළුවන්, තව කාලෙකදී තව කෙනෙකුට අර views වැඩි වෙච්ච කෙනාට views අඩු වෙන්න පුළුවන්. ওই විදිහට එයාලගේ circle එකක් විදිහට තමයි ඒගොල්ලෝ මේ view system එක යන්නේ. ඉතින් ඔක කාලෙකට views වැඩි වෙනවා, කාලෙකට views අඩු වෙනවා. එහෙම තමයි subscribers ලත් කාලෙකට අඩු වෙන්න පුළුවන්, කාලෙකට වැඩි වෙන්න පුළුවන්. අපි කොච්චර හොඳ contents ඉදිරිපත් කරත් සමහර වෙලාවට අපිට views නැති වෙන්න පුළුවන්. ඉතින් කිසිම වැඩක් නැති කන්ටෙන්ට් එකක් ඉදිරිපත් කරන channel තියෙනවා නම් ඒවට ගොඩාක් views එන්න පුළුවන්. ඉතින් ඒ කාලෙන් කාලෙට එහෙම තමයි views අඩු වෙනවා. අපි කොච්චර හොඳ කන්ටෙන්ට්ස් ඉදිරිපත් කරා සමහර කාලයකදී views නැති වෙන්න පුළුවන්. ඉතින් එතකොට ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. ඒක ඒකිනාට ප්‍රශ්නයක් නැති නම් අනිත් එක තමයි channel එකක්. දැන් ඔයා channel එකක් කරන කෙනෙක් නම් ඔයාට views නැහැ කියලා, අයියෝ මට views නැහැ කියලා හිත දුක් වෙන්න එපා. ඔයා කොහොම හරි හොඳ video එකක් කරන්න. ඔයා දිගටම වීඩියෝස් කරගෙන යනකොට තමයි ඔයාට views එන්න පටන් ගන්නවා. audience එක හදා ගන්න ඕනේ ඔයා විසින්මයි. ඔයාගේ audience එක කවුරුත් හදාන්නේ නැහැ, වෙන channel වලින් ඇවිල්ලා හදාන්නේ නැහැ. ඔයාගේ audience එක ඔයා තමයි හදා ගන්න ඕනේ. කාලෙකදී audience එක අඩු වෙනවා. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඒක ගොඩක් අය උනට වඩා හිතනවා මේ ඒ හැටි ආයි ටික මාසයක් වගේ දෙකක් වගේ යනකොට ආයි audience එක හැදෙනවා. ඉතින් අර videos කරන එක නතර කරනවා ගොඩක් අය. අයියෝ මට views නැහැ, මට subscribers ලා නැහැ කියලා හිතලා ගොඩක් අය වීඩියෝස් කරන එක නතර කරනවා. එහෙම කරන්න එපා. ඔයා දිගටම වීඩියෝස් කරන්න. ඔයා වීඩියෝස් දාන දවසක්, ඔයා නිශ්චිත දවසක් තියාගන්න, නිශ්චිත වෙලාවක් තියාගන්න. ඒ වෙලාවටම කොහොම හරි වීඩියෝස් අප්ලෝඩ් කරගන්න. තව දෙයක් තමයි දැන් ඔයා කාගේ හරි වීඩියෝ එකක් බලනවා නම් සමහර විට ඒක ස්කිප් කර කර බලන්න පුළුවන්. නැත්නම් ඒක ඉවර වෙනකල්ම බලන කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාට ජීවිතේට මොන හරි දෙයක් ගන්න පණිවිඩයක් මොන හරි තියෙනවා නම්, එයාගේ ජීවිතය තුළ මොන හරි ආදර්ශයක් තියෙනවා නම්, එයා වැඩ කරන විදිහ දැකලා එයාට එයාගෙන් මොන හරි මොටිවේෂන් එකක් ඔයා ගත්තා නම් ඒ කෙනාට අනිවාර්යයෙන්ම ස්තුති කරන්න. ඔයා ඔයාගේ වටිනා කාලය කැප කරලා, ඒ කියන්නේ වෙන ඔයාගේ ජීවිතේ ඔයා වෙනුවෙන් කරන්න තියෙන දේක් ඔයා ඒ වෙලාව වැය කරගෙන ඒ channel එක කරන කෙනාට බනින්නවත්, ඒ වීඩියෝ එකේ වැරදි අඩුපාඩු හොයන්නවත්, තව channel එකකට ඒ channel එකේ ඉඳගෙන බනින්නවත්, තව channel එකක් අගය කරන්නවත් ඒ channel එකේ ඉඳගෙන එහෙම කරන්න යන්න එපා. මම ආදරෙන් ඉන්නවනම් මගේ channel එකේ ඉන්නවා නම් එහෙම subscribe කරලා හෝ නොකර හරි ඉන්නවා නම් කරුණා කරලා තව channel වල ගිහිල්ලා එහෙම කරන්න එපා. මම දන්න තරමින් එහෙම අය නැහැ. මට කවුරු හරි කෙනෙක් හරි දෙන්නේ කයි කීප දෙනෙක් හරි ඔයාගේ channel එකත් එක්ක තව channel එකක් compare කර කර එතන ප්‍රශ්න ඇති කරන්න උත්සාහ කරනවා නම් ඔයා එතනට involve නොවි ඉන්න, ඒ කියන්නේ ඔයා එතනට මැදිහත් නොවි ඉන්න, ඔයා ඔයාගේ reputation එකක් තියෙනවනේ ඒක ආරක්ෂා කරගන්න, ඔයාගේ තත්ත්වය ආරක්ෂා කරගන්න. කොයිම වෙලාවකවත් යාළුවත් එක්ක ආගිය කරන්නේ යන්න එපා. ඔයාට ඇල්ගොරිතම් එක නැත්නම් YouTube එකේම දීලා තියෙන ඔප්ෂන් වලින් ඔයා ප්‍රයෝජනෙ ගන්නේ වෙලාවට එහෙම ප්‍රයෝජනෙ ගත්තා කියලා එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද මේ ඔප්ෂන්ස් දීලා තියෙන ඔයාගේ ආරක්ෂාවටනේ. ඔයාගේ ප්‍රතිරූපයට හානියක් වෙනවා කියලා හිතනවා නම් ඔයා මේ ඔප්ෂන්ස් පාවිච්චි කරන්න දිගින් දිගට මේ වගේ ප්‍රශ්න එනවා නම් ඔයා නීතිමය ක්‍රියාමාර්ගවලට යන්න. මොකද මේ YouTube channel එක කියලා කියන්නේ දැන් අපිට මොන හරි දෙකින් අපි සමහරුන්ට ඉවසන්න බැහැනේ, සමහරුන්ට ඒක දරා ගන්න අමාරුයි. මොන හරි අර කවුරු හරි මොන හරි දෙයක් කියනකොට ඒක මානසිකව හරි වදයක්. එතකොට ඒක දරා ගන්න අමාරුයි. ඒක ගැන විතරම කල්පනා කරනවා. නීතිමය පැත්තෙන් වෙන්න ඕන දේවල් තියෙනවා. නැහැ මම දැක්ක එක channel එකක මගේ ගමේම ඉන්න නංගි කෙනෙක් ඒ නංගි channel එකක් කරනවා. යාගේ channel එක නිර්නාමික ලියුමක් ඇවිත් තිබුණා දැන් මාස කිහිපයකට කලින්. ඉතින් තව channel එකක් කරන කෙනෙක් ගැන සඳහන් කළේ ආයි දේවල් කිව්වේ නැහැ. ඉතින් ඒ වගේ දේවල් කරන මිනිස්සු ඉන්නවා. ඇත්තටම මට හිතෙන්නේ එහෙම මිනිස්සු මන් දන්නේ මොන වගේ මානසික මට්ටමකින් ඒ වගේ දේවල් කරනවද කියලා.
ඉතින් මොන වගේ දේවල් බලාපොරොත්තු වෙනවද කියලත් අපි දන්නේ නැහැ. ඒ නිසා YouTube channel කරන අය සිහිබුද්ධියෙන් කරන්න අර දෙයක් කතාවක් තියෙනවානේ කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසේ යුතුයමයි කියලා. එතකොට ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ, ගැටුම් ඇති වෙන්නේ නැහැ. කියන අයට ඕන දෙයක් කියන්න අරින්න. හැබැයි අහන්නේ ඔයා නම් ඔයා ගොඩාක් බුද්ධිමත් වෙන්න ඕන. ඒ අහන දේවල් වලින් ඔයාට ප්‍රයෝජනයක් තියෙනවා නම්, ඔයාගේ ජීවිතේට ගන්න මොන හරි දෙයක් තියෙනවා නම්, ඔයා හදාගන්න දෙයක් තියෙනවා නම්, එහෙම දෙයක් තියෙනවා නම් ඔයා ඒ කියන කෙනා කියන දේවල් ඔළුවට ගන්න. හැබැයි ඉතින් ඒ වැඩක් නැති දේවල් එයා කියනවා නම් ඔයා එක කණකින් අහලා අනිත් කණින් පිට කරන්න කන් දෙකක් දීලා තියෙන එකයි. YouTube channel කරන කෙනෙක් නෙමෙයි, ඕනිම කෙනෙක්. ඔයා දැන් මේ වීඩියෝස් බලන අයටත් එකපම කියන්නේ ජීවිතේ කිසිම වෙලාවකදී කිසිම බාහිර බලපෑමකින් ඔයා වැටෙන්න යන්න එපා. ඒ වගේම තමයි ඔයා තව කෙනෙක්ව වට්ටන්න යන්නත් එපා, කකුලෙන් අදින්න යන්නත් එපා. ඔයාට වඩා ටිකක් හරි තව කෙනෙක් ඉස්සරහට යනවා නම් ඔයා අවංකවම සතුටු වෙන්න. ජීවිතේට දැකලවත් නැති ගොඩාක් ආදරණීය හදවත් තියෙන හරිම හිත හොඳ මිනිස්සු ගොඩාක් මට YouTube channel එක හරහා මුණ ගැහුණා. ඉතින් එයාලා මං මගේ වීඩියෝස් බලලා මගේ ජීවිතෙන් මං එයාලට දීපු දේවල් වලින් ඒකවල ගන්න පුළුවන් දේවල් අරගෙන හරිම සතුටින් ජීවත් වෙන පිරිසකුත් මං වටා ඉන්නවා. ඉතින් එයාලගේ කමෙන්ට්ස් දැක්කම හැමනිතරම මෙවල මැසේජස් දැක්කම මට ඒක තේරෙනවා. අන්න ඒ වගේ මිනිස්සෙක් වෙන්න සල්ලි වලින් නෙමෙයි, ඔයා නිර්ලෝභීව ඔයාගේ හදවතින්ම මේ සමාජයට දෙයක් දෙන්න YouTube channel කරන අයට මම මේ කියන්නේ. ඒක පෙරලා බලාපොරොත්තු වෙන්න යන්න එපා. කිසිම වෙලාවක පෙරලා කිසිම කෙනෙක්ගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න යන්න එපා. ඉතින් මට ඔන්න ඔය ටික තමයි කියන්න ඕනේ. මම අර කිව්වේ YouTube channel කරන්න හිතාගෙන ඉන්න කෙනෙක් නම් සහ දැන් අලුතෙන් පටන් ගත්ත කෙනෙක් නම් ඔයා වටේ ගොඩාක් හොඳ පිරිසක් අතරේ එකතු වෙන ගොඩාක් හොඳ ඔඩියන්ස් එකක් අතරේ ඉන්න පුළුවන් කෙනෙක් දෙන්නේ ඔයාව පෙරලන්න හදන කකුලෙන් අදින්න බලාගෙන. කිසිම වෙලාවක වැටෙන්න එපා. සමහර විට ඔයාලගේ පෞද්ගලික ජීවිතයේ දේවල් පවා මව කතා හදන අය ඉන්න පුළුවන්. මමයව ඔයා කියා කරන්න යන්න එපා. ඩෝන්ට් කියා විදිහට ඉන්න. ඔයාට ඔයාට දෙන්න පුළුවන් දෙයක් තියෙනවා. ඒක YouTube හරහා ඔයා වීඩියෝ එකක් ඉදිරියට කරන්න. මේක ඔයා සල්ලි හම්බ කරන තැනක් බවට පත් කරගන්න එපා. ඒ වගේම තමයි තරඟ බිමක් කරගන්නත් එපා. ඉතින් ඔය දෙක නැතිව හරිම නිදහසේ ඔයාට මේ channel කරගෙන යන්න පුළුවන්. ඉතින් අලුතෙන් YouTube channel පටන් ගත්ත ඔයාලා හැමෝටම මම සුබ පතනවා. මගෙනුත් කීප දෙනෙක් YouTube channel කරන්නේ කොහොමද, පටන් ගන්නේ කොහොමද කියලා අහලා පටන් අරගෙන තියෙනවා. ගොඩාක් සතුටුයි. ඒක තමයි වෙන්න ඕන. YouTube channel කරන හැමෝම ඒ විදිහට හිතන්න. ඔයාගෙන් කාට හරි උදව්වක් වෙන්න තියෙනවා නම් ඒ උදව්ව නොපිරිහෙලා ඉටු කරන්න. ඒක ඔයාට තමයි කවදා හරි ලැබෙන්නේ. ඔයා හොඳ දෙයක් කරොත් ඒක ඔයාට අපස්සට හොඳ විදිහට ලැබෙවි. ඔයා නරක දෙයක් කරොත්, ඔයා කාට හරි හිත රිදෙන දෙයක් හරි ඔයා කරනවා නම් කියනවා නම් ඒක ඔයාට ඒ විදිහටම අපස්සර ලැබෙවි. ඒනම් ඉතින් ගිහින් ඉන්න තව ලස්සනට ඉන්නක එකක් තියෙනවා ලබන සතිය බදාදා හරියටම හවස තුනට මම අරගෙන ඉන්න. එතකල් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ඒ වගේම තමයි අදින් පටන් ගන්න මේ සති අන්තය මම හිතනවා ලබන සතිය වෙනුවෙන් ඔයාලා පළදායි විදිහට හිතන්න පුරුදු වේවි කියලා.